ඒ කියන්නේ මම කියන්නේ අතරම බොහෝ දාලක අසම්ම කාලයන් දීෝකේ ප්‍රයත්නවා. හැබැයි මම පෙරාදුවත් සමාහර අපේ මහා සංග්‍රහය ඉද අදාළ කරගත්ත ලංකා ඒ ආදරය සම්බන්ධයෙන් යම් කිසි විදිහක කිතුල සහෝදරියකට කිතුල සහෝදරියක් වෙනුවෙන් කෙනෙකුගේ හදවතේ ඇති වෙන ආදරය එයා හරියක් කියලා කියනවා නෙවෙයි නමුත් ඔහුම පිටිකානවා ඒ ආදරය වැරදි කියලා. කොමරමක හැමතිස්සෙම අපි දකිනවා කතුවරයා සතුව තිබෙන්නේ හරි වෙනස් මාර්ගයක් වෙනස් සංකල්ප වෙනස් දැක්ම ඒකේ හරි කියන එක ඔප්පු කරන අපි දැනගෙන තියෙනවා. ඔව්මයි නැත්නම් පස්සේ මම හිතුවා අපි විතරම හැම වෙලෙම විතරම මොනගෙනද දෙයක් ගැන කතා කරන්න ඕනේ කියලා. ඔබට පෙරලෙනවා නම් 34 වෙනි පිටුව ඒකනේ දැන් අපි කතා කරන්න දෙයක්. සකබ කියන තැනක ලෝක පළවෙනි කමෙන් ප්ලැට්ෆෝම් එක තමයි සීග්‍රී 65 පවුල. ඔහු තාත්තත් එක්ක ලංකාවට ආපු දවසක ඔහු මේක හොදේ නිරීක්ෂණය කළා. එහිදී මේ 65 පවුල තමයි පසු කාලීනව ඔහුට ෆේස්බුක් හදන්න ඉබහළ වුණේ කියලා සකබ සඳහන් කළා. සකබ දන්නවා නාට වර්තමානයේ ඒ මහා රාජධානී හදපු කාශ්‍යප රජු රෝපීලෙන් දන්නවද කියලා කුංචි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නමුත් දැන් අපි සූදානම් ඒ පිළිබඳව ඒ කවිය විවරණය කරන්නට. ඒ සඳහා මයිකාමත් ගෞරවයෙන් ආරාධනය කරනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ රාල් මහාචාර්ය ගාමිණී රණසිංහනි ඔබට. ඔබතුමන්ට ආරම්භයේ දෙන ගමන් මම මේ විදිහට මේ පදවල අරගෙන දෙන්නම්. තුමුල සීගිරි පවුව පාමුල තාලු තල්ලෙන හිට වෙලා සුහුරු දුරකතනය හමායන කාන්සි පරති හමුුණා. සිටු ඔබට අදහස් යන්නට ඉදහසේ ඉඩ කර හදා මුහුදු පොත ඇතු තුදිවිතය කැටපත් පවුල බඳ කරසුවා. ගෝල් පෙක සිංහයා පරගැති ආර්ථික වහයුත් වෙලා මුහුදු පොත මත පතිට වැැකියම් කාන්සි පරජ පෙන්රුවා. මවිත කොට සුරු තන් දොළර දෙන සීගිරිය මහා දැවු පවා ගෝත්තික සිහලුන් තැනු බව හසු එවි සහන් කළා අවසරය ගෝත්‍රික සිංහලයා පරගැති ආර්ථික වහන් වෙලා කියලා අපර කරපු දැකී ගහට කියවන්නේ නැහැ. ඒකටයි යාත්‍රේ කියන්නේ. මුහුණු පොතේ තිබුණ දැක්කේ. අපේ මුහුණු පොත අපි පාවිච්චි කරන දේ වෙනස් විදිය. පොඩි බොහොම සුන්දර දේවල් අධ්‍යයනය කරන් සෙලවිල් කියන මුහුණු පොත ශ්‍රී ලාංකිකයෝ වගේ අපි පාවිච්චි කරන්නේ ටිකක් වෙනස් විදියට කියලා හිතෙනවා. සමාජයේ අලෙ පහදන්න මේ ලවිත් කරලා පාවිච්චි කරගෙන මතක් කරනවා ප්‍රහාරේ ඒ තමයි අද මූලපතේ එකෙක් කියලා තිබුණු ගෝත්‍රික සිංහලයා පරගැති වෙලා කිව්වට හොඳට මතක තියාගන්න අපි තමයි අද ඩොලර් මිලියන ගණන් කියලා සීගිරිය හැදුවා.
ඒතරේ අමතක කරන්න එපා. ලෝකේ කිසිම නමකට නැති බල සම්පන්න ඒ පද්ධතිය නැත්නම් අපි ඊළඟ පද්ධතිය නැත්නම් කැස්කේඩ් සිස්ටම් එකක් කරන්නේ ශ්‍රී ලාංකිකය කියලා අමතක කරන්න එපා කියලා කියන වෙන දෙයක් කියලා. මවිතකට සුද්දාන් ඩොලර් සීගිරිය මහ වැව්පාව ගෝත්‍රික සියලුම තැනු බව කසුත් එහි සටහන් කළා. අපේ ඉතිහාසය පුරා අපි ගැටිලා තියෙන රැක හැම වෙලාවෙම නැගිටලා තියෙනවා. අපේ මුතුන් මිත්‍රෝ හේ නැගිටිකට අපව උඩ ලැබුණා. අපි යම් යම් ආර්ථික පසු කරලා තිබුණා. මේ පරිදි ඇති අපිට දෙකයි නැගිටින්න පුළුවන් බව ආගවන. ඔව් අපිට හොදෙන්න පුළුවන්. ඒ වගේම පාවින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතුමයි සිදෙවි පාවින් අවසාන පද කරලා ගත්තාම මේ එල්ලා යන බලපෑම ලෝකෙ කිසිම රටකට අයිතිකම් දෙන්නේ නැහැ. ඒක දැනගෙන අග්‍රාමතුමා අග්‍රාමති ලේකම්තුමා අවසරය දීලා තියෙනවා හැකි ඉක්මනින් ඊළඟ ප්‍රවෘත්තිය අතුරේගෙන ලෝකුරුලයට වඩපත් කරගෙන ඒ යන අපේ කමිට කරගෙන යනවා. සභාවට පළවෙනි වතාවට අනාවරණය කරන්නේ එතුමා කවියා ඉන්නේ අග්‍රාමති ලේකම්තුමාලයි. ඒ අවශ්‍යතාවය තේරුම් ගන්න වෙනෝනේ අපි තාම ඉක්මනින් කියනවා ලෝකෙට සීගිරිය බහු මහදරු පවා ගෝත්‍රික සියලු දැනු බව ලෝකෙටම කියන්න සැලැස්ති. සුන්දර සන්දේව සුන්දර කවිය අපිට ඉන්නවා. හරි තවත් දහස් ගණන් කවිය මේ පොතේ 130 කවිය කියලා කියන්නේ ඉතිහාසය ආරවාද කරන ඉතිහාසය සංස්කෘතිය ආරවාද කරන. ඒ නිසා අලිත් පුළුවන්කමක් නැහැ අපේ ඉතිහාසයයි. ඒ නිසාමයි ඔහු පරු සිදුවෙන ස්ථානයේදී සියවස් කරනවා ඇතපත් කෙරේ. හිතවත් ලලි සහෝදරයනි ඔබට දහස් ගණන් කල්වියෙන් අපේ සමාජයේ සෝදනය කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබුණා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. දරුවන් සරණයි.